විශේෂයෙන්ම අපි සඳහන් කරන්න අවශ්‍ය කාරණය තේ 2020 වසරට සාපේක්ෂව 2021 වසරේදී තේ නිෂ්පාදනය කිලෝ මිලියන 20කින් වැඩි වෙලා තිබෙනවා 2020 වසරේදී මේ රටේ තේ නිෂ්පාදනයේ සමස්ත තේ නිෂ්පාදනයේ කිලෝ මිලියන 279යි ගිය අවුරුද්දේ කිලෝ මිලියන 300 දක්වා කිලෝ මිලියන 20කින් වැඩි වෙලා තිබෙනවා ඒකට යම් පමණකට පොහොර අඩු වුණත් ගරු කතානායකතුමනි යහපත් කාලගුණික තත්ත්වය නිසා මේ නිෂ්පාදනය වැඩි වුණා. ඉතින් අපිට කරන්න පැහැදිලිව මේ රටේ ගොවි ජනතාවට ලබා දෙන්න පුළුවන් කියා අපි පැහැදිලි කර යුතු කාරණය තමයි මේක පොහොර පිළිබඳව අපි මන පමණක් කාරණයක් නෙවෙයි ගරු කතානායකතුමනි. ඔබතුමා බොහොම පැහැදිලිව දන්නවා මේ රට වැඩිම පොහොර ප්‍රමාණයක් ආනයනය කළ තින් 2013 වසරේදී 2000 සමාවෙන් 2020 වසරේදී ඒ වසරේ මේ රටට පොහොර මෙට්‍රික් ටොන් 837,000 ආනයනය කළා තිබෙනවා. ඒ වසරේදී තමයි ලංකාවේ තේ නිෂ්පාදනයේ අඩුමගේ වාර්තා වෙන්නේ. ඊට සමගාමීව ඊට සාපේක්ෂ වශයෙන් 2013 වසරේදී ලංකාවට ගෙනල්ලා තියෙන පොහොර මෙට්‍රික් ටොන් 435,000යි. ඒ වසරේදී තමයි භාගයකට වඩා අඩු වුණාට පොහොර ප්‍රමාණය ලංකාවේ තේ අස්වැන්න වැඩිම නිෂ්පාදනය කිලෝ මිලියන 340ක් නිෂ්පාදනය කළා තියෙන 2013 වසරේදී. ඒ නිසා මේක පොහොර පිළිබඳව කාරණයක් නෙවෙයි. පොහොර පිළිබඳව විතරක් නෙවෙයි අපිට පොහොර අවශ්‍යයි. යොව් පොහොර ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම තමයි අපිට අනෙකුත් සමෝදානික කටයුතු පිළිබඳව පාංශු සංරක්ෂණය උස්සෙවන මිටිසෙවන ශාක ලබා දීම පස්සේ යාන්ත්‍රිකතාවය අඩු කරන් ඩොලමයිට් ලබා දීම ඒ වගේම ජල සැපයීමතුළු කරුණු කාරණා රාශියක් මේකට බලපානවා. ඉතින් රජයේ හැටියට අපි කුඩා තේවතු සංවර්ධන අධිකාරිය හරහා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයත් රාජ්‍ය අමාත්‍යංශයත් මේ සහන ජනතාවට ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරනවා. අපි දැනටමත් මේ වසරේදී ඩොලමයිට් සියල්ල නොමිලේ ලබා දෙන්න අවශ්‍ය කටයුතු සකස් කළා තිබෙනවා.